පවිසින්නේ බොහෝ දේ කරන අතරේ මේ දිවි මඟ අපවිසින්නේ බොහෝ දේ කරන අතරේ ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් මේ දිවි මඟ අප විසින් මේ බොහෝ දේ කරන අතරේ හද ගැහෙනා තුරා හදෙහි සාගරයේ රළ පිලක්සේ හද ගැහෙනා තුරා හදෙහි සාගරයේ රළ පිලක්සේ දිවි තිබෙනා තුරා හදෙහි සමගින් සාමයින් සහකාරයා ඔහුමයි අවසන් සුසුම් පුද දෙකුම් පත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් පත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් මේ දිවි මඟ අප විසින්නේ බොහෝ දේ කරන අතරේ ඔබ ආශිං ශන සුරතවේ අපදිවියේ සෙවන සැමදා ඔබ ආශිං ශන සුරතවේ අපදිවියේ සෙවන සැමදා සුඛ දුක්ඛ හෝ දිවාරය හෝ ඔබගේ ඇසුර වේවා සහාය ලබනු සිතාම ඔහු නොම සිහි කරන්නේ ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් මේ දිවි මඟ අප බොහෝ දේ කරන අතරේ මේ දැසෙන් කුමක් දුටුවේ ඒ සැමදේ අතුරු දන්වේ මේ දැසෙන් කුමක් දුටුවේ ඒ සැමදේ අතුරු දන්වේ දැන් අපේ සත්‍ය වසනා අපදේශේ වෙතට යන්නේ නුඹගේ බැල්මලන් දැන් ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් ගත කරනුයේ මොහොතක් සත්‍යයේ නාමයෙන් මේ දිවි මඟ අප විසින්නේ බොහෝ දේ මේ දිවි
शांति। अपे अद बाबा ज्ञान ये तेवेनी ऐसा अवधि करगत आय विधियत मैं अपगे तेवेनी ऐसा යොදාගෙන ඒ තුලින් සංගමයේදී උතුම් වන්දනාවේ නිරත වෙමු. ජීවාත්මය වන මම මේ ශරීර කෝඩුව හැර තමා මාගේ සදාතනික නිවහන නිර්වාණ දනව්ව හා ඒකාත්මීය වෙන්න. මාගේ නිවහන මට සැනසීම ගෙන දෙන එකම එක ස්ථානයයි. මුළු විශ්වයෙන්ම මාව සනසවන මගේ සිත් සන්තානයම සුවපත් කරගන්න මේ නිහඬ නියමු විසල දනවයි. මාතුලින් යෙදෙන්නේ මේ සාමයේ කිරණ සාන්ත කිරණ
அரசேனா. ஸ்வர்ணலோகத் யனமன கிரி துர்க சதன்னே விசுனுருது வேஷமவா மங்க அவுரன்னே சன்சார கமனே தன்ஹா ஆஷா க்ளேஷ மார்சேனா க்ளேஷ மார்சேனா. பேரு சித்த சிந்திலா ஸ்வர்ண லோகத் யனமக மல் திப்பச பிப்பென்னே ஏதின் எமரன் விமனே எலிய பெனென்னே சத்தர பெற நிமித்தி துட்டுவே சசர துக்க நிசா எத்தெருவிய ஹக்கிய ஏகோடட் முனிது வன அசா சன்சார கமனே தன்ஹா ஆஷா மாரசேனா க்ளேஷ மாரசேனா. சனசும அமுவே சியலு துக்னிவே சனசும அமுவே சியலு துக்னிவே சனசும அமுவே சியல் துக்னிவே. ஓம் சாந்தி. சாந்தி அஹனே தஹம் ஓட்டம பஹதிலிவ. ஹந்தை அது முரளிய பாப மொனாத அபிட்ட விசேஷம் கியூவே அபி அது முரளிய சாகச்சா கரம். காக்காய மஹேதே முரளிய ஹந்தாவா சம்பந்துனா உதய ஹந்தேதி பலந்தேதி பாபா විශේෂයෙන්ම සඳහන් කරපු කාරණේ මොකක්ද අද? කාටද කියන්න පුළුවන්? ඔව් බ්‍රද පෙරේරා. බාබා අද විශේෂයෙන් කිව්වේ සිස්ටර් නාටකයේ කාලය දැන් අවසන්. நாட்டக்கே காலே அவசாமி அவசானியன்
දැන් පාරිශුද්ධවන්න. දැන් අපිට රාජකාරියකුත් දීලා තියෙනවා. මොකද්ද අපිට දීලා තියෙන රාජකාරිය? නම ලෝකේ පිටවන්න, අලුත් ලෝකේ පිටවන්න ඕනේ අපි. හ්ම්. බාබා උගන්නනවා. හ්ම්. ඒ ලෝකේ පිටවන්න ඕනේ අපි. නව ලෝකයේ පිහිටවීම සඳහා නිරන්තරයෙන් පාවිච්චි කරනනේ පරමාත්ම පියාගේ සිහියේ ඉඳීම අපේ රාජකාරිය කියලා බාබද කිව්වනේ බාබා නිරන්තරයෙන් සිහිපත් කිරීම ඔබගේ රාජකාරියයි නේද එතකොට බාබා කිව්වා ඥාන සාගර පරමාත්ම පියා දැන් ඔබට ඥානයේ තෙවෙනි අසදීමට පැමිණ සිටිනවා ඥානයේ තෙවෙනි අසදීමට ඥාන සාගර පරමාත්ම පියා පැමිණ සිටිනවා මෙය ඔය ජීවාත්මයන් ඒකාලෝක වන්නේ මගින්. උන් අපි ජීවාත්මත් දැන් ජීවාත්මය නම් වූ පහන. පහන දැල්වෙන්නේ මේ බාබ ඇවිල්ලා අපිව අපේ පහන දැල්වුවාම. නේ පහන දැල්වෙනවා කියලා කියන්නේ ඥාන ඇස පාදනවා. ඒකට ඥාන ඇස පෑදුනහම මොකද ඥාන ඇස පෑදෙනවා කියලා කියන්නේ? ඥාන ඇස අවදි වෙනවා නේ නැත්නම් ඥාන ඇස විවෘත වෙනවා ඥාන ඇසේ මොනවද කරන්නේ මොනාටද අපිට ඥාන ඇස අවශ්‍ය වෙන්නේ අපිට මේ ඇස් දෙකක් තියෙනවා නේද අපිට ඥාන ඇස ආය අවශ්‍ය වෙන්නේ ඇයි ඥාන ඇස අවශ්‍ය වෙන්නේ අපේ බුද්ධිය බවත් එක්ක තියාගන්න ඥාන ඇස අවශ්‍ය වෙනවා ආ පත්තික සම්බන්ධයෙන් අවශ්‍ය වෙන්නේ ඥානෙ. ඥානෙ ලැබෙන්නේ මුලින්. මෙයි මුලියත් මේ බාව දෙන දැනුමෙන් අපි ඒ සුළු ටික අපි කරගන්න උත්සාහ කරනවා. අපි ඒ බාමකේ පනුගමනය කරන්න මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ප්‍රගතියක් තියෙන්නේ. අපේ බුද්ධිය අවදි කරවීම නේද? ඥාන ඇස. බුද්ධිය මෙච්චර කාලයක් මෝහ අන්ධකාර නිද්‍රාවේ නිදි කියලා බව කිව්වා ලස්සන්ට නේ අපි මෝහ අන්ධකාර නිද්‍රාවේ කුම්භකරණ නිද්‍රාවේ නිදි නේ මේ නිදාගෙන හිටිය බුද්ධිය දැන් අවදි කරවනවා එතකොට බුද්ධිය අවදි වුණාම අපිට මොනවද පේන්නේ නැත්නම් ඥාන ඇස ඇරියාම අපිට පේන්නේ මොනවද අපි දැන් මේ භෞතික ඇස් දෙක වහගෙන හිටියොත් අපේ හිතේ තියෙන දේවල් අපිට නිකන් චිත්ත රූප වගේ පේනවා නේ අපි හීන දකින්න ඇස් දෙක වහගත්තත් අපිට පේනවනේ නේ අපි හීන දකින්නවා කියන්නේ නැත්තම් වෙන වෙන මානසයේ තියෙන දේවල් නේ නුයිකුත් ඇස් බැඳුම් වගේ ඇස් මායාවන් වගේ අපි ඇස් දෙක වැහුවත් එක එක දේවල් අපිට පේන්නේ නේ එහෙම පේනවා ඊට පස්සේ ඇස් දෙක ඇරිහම තව දේවල් පේනවා නේ මේ භෞතික මේ දේවල් පේනවා ඉස්සරහා ඉන්න අය තියෙන දේවල් බඩු මේ ඔක්කොම අපිට අනිත් අයව මෙව පේනවා. දැන් ඥාන ඇස ඇරියාම මොනවද අපිට පේන්නේ? සිස්ටර් ශිවානිගේ මයික් එක වැඩ කරන්නේ නැහැ. ඔව්. කවුද කියන්න පුළුවන් ඥාන ඇස ඇරියාම අපිට මොනවද පේන්නේ? බ්‍රද පෙරේරා කියන්න අනිත් අය කියන්නේ නැත්තා. කමක් නැහැ. සම්බන්ධ වෙන්න ක්‍රියාශීලීව. මම කිව්වනේ අපිට ඒක කරන්න. හා මොකද්ද? කියන්නේ? අපි ත්‍රී ලෝක නවත් වෙනවා. අපි දිනේ ත්‍රී වෙනවා. ඒකට අපි සදර්ශන චක්‍රධාරී වෙනවා. ඒ හැමදේම. ඔව්. ආ ත්‍රී ත්‍රිලෝකීනාත වෙනවා ත්‍රිනේත්‍රී වෙනවා සුවදර්ශන චක්‍රධාරි වෙනවා මේ ඔක්කොම වෙන්නේ ඥානෙ ලැබුවත් එක්කම නේ ඒතර ඥාන ඇස ඇරිහාම අපිට පේන පළවෙනිම කෙනා කවුද පරමාත්මක ඊටත් ඉස්සෙල්ලා මම කියන ජීවේ තමම නේ තමම්ව දකින්න පුළුවන් වෙන්නේ ඥාන ඇස ඇරිලා තියෙනවා නා නේ තමම්ව දකිනවා ඊට පස්සේ තමන්ගේ නිවහන නේ ඊට පස්සේ කියන්නේ පියවරෙන් පියවර යන දෙයක් නෙමෙයි ඒ ටික ඔක්කොම එකට තමයි එන්නේ නමුත් පළවෙනියටම අපිව දකිනවා ඥානසියා ඇරියත් එක්කම ජීවාත්ම ශක්තිතිත
ජීවාත්ම සත්තාවෙන මාව දකිනවා. ඊළඟට ජීවාත්ම ලෝකය මගේ නිවහන දකිනවා. ඊළඟට මගේ එකම එක සදාතනික ඥාතියා පරමාත්ම පියාශිව බබා වාපි දකිනවා. නේ ඊළඟට මොකද දකින්නේ? ඥාන සාරියත් එක්කම හතර වෙනුවට මොනවද පේන්නේ අපිට? සංගම යුගය, සංගම යුගය අපි ආපු ගමන නේද? අපි ආපු ගමන අපේ මුල මැද අග නේ. ස්වර්ණමය යුගය, රිදී යුගය, තඹ යුගය, කලි යුගය කරලා දැන් මේ සංගම යුගයට ඇවිල්ලා ඉන්නවා කියලා අපිට අපි ආපු ගමන. ඒ කියන්නේ ස්වදර්ශන චක්‍ර ධාරී කියන්නේ නේ. ස්වදර්ශන තමන්ට තමාම දර්ශනය වෙන්න පටන් ගන්න තමන් ආපු ගමන. එතකොට තමයි ඇත්තමාව දකින්නවා කියලා කියන්නේ. ඒකට බාබා කිව්වා අද බාබා අපිට දීපු විධානය මොකද්ද? මේ සියල්ල දකින්නවා කියලා කියන්නේ අපි අමතක කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද අපි අමතක කළ යුතු දෙ? අමතක කළ යුතුයි ඒක. දැන් ඒක අතීතය. අතීතය ඉබේටම අමතක වෙනවා නේ. අපි සත්‍ය දැක්කා කියලා කියන්නේ වර්තමානයේ ඉන්නවා කියන්නේ අතීතය අමතක වෙන. අතීතය අතීතයටමයි නේ. past is past, වියදේ ගියා. එතකොට අතීතයේ මම මේ ආධ්‍යාත්මික උපත බාබාගේ දරුවෙක් බවට පත්ුණ මොහොත වෙනකම් මට මං ගැන මොන විදිහේ දැක්මක්ද තිබුණේ? ඒ සියල්ල අවලංගු වෙනවා නේ. ඒ සියල්ල අවලංගු වෙනවා. ඒ සියල්ල අවලංගු වෙලා මම අලුත්ම කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ අලුත්ම කෙනා තමයි මුළු සංගම යුගයේ පුරාවටම යන්නේ. හැබැයි බාබා බලාපොරොත්තු වෙන තරමටම අපි මේ සංගම යුගයේ දිගටම අලුත්ම කෙනාව තියාගෙන ඉන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ආයි අර අතීතයට යනවා නේ. අර කිලිටි තැනට ආයි යනවා. ගිහින් ගිහින් යනවා, ගිහින් ගිහින් යනවා. ඒ නිසා ජීවාත්මයේ ශක්තිය හීන වෙනවා නේ. නැත්තම් ශක්තිය දීප්තිය අඩු වෙනවා නේ. බාබට අපව පිරිසිදු කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ අතීතයට අයිති දේවල් නේ අපිට අපි සම්බන්ධයෙන් අතීතයට අපි දැන් අතීතයේ අතීතයටම යවන්න නම් ඒ අතීතයේ තිබිච්ච දේවල් මොනවද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේනේ නේ. ඊට පස්සේ වර්තමානයේ මොනවද තියෙන්නේ? අපි අතීතයේ තිබිච්ච දේවල් මොනවද අපිට කියලා මේ භෞතික දේවල් මොනවද? භෞතික දේවල් මොනවද? භෞතික නෑ දෙකම් නෑ අඥාතීත මුත්‍රකම්. තව භෞතික දේපල ඉගෙන ගැනීම, ඒ වගේ දේවල්, අධ්‍යාපනය, අපි ලබපු දේවල්, කියව පොත්වල කියවපු කරපු දේවල්, ඉගෙනගත්ත දේවල්, මේවත් අයිති අතීතයට නේ. හොඳයි. තව තමුණා දෙකේ කියන උදාහරණ කීපයක් කියන්න බලන්න. අපේ අතීතයට දැන් අතීතය අමතක කරන්න ඒකයි අතීතය කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔව්, මොකද සිස්ටර්? භක්තියට ගියා වඳුන ගන්න ඉස්සෙල්ලා අපි හිතිය භක්තියට. භක්තිය සම්බන්ධ වෙන්නේ මොකක් එක්කද? සම්බන්ධ වෙලා තිබුණේ සංස්කාර පුරුදුත් එක්ක. භක්ති සංස්කාර, භක්ති සංස්කාර ඉස්මතු වුණා මොන කාරණය නිසාද? භෞතික ලෝකයේ තිබිච්ච අපි අපේ කියලා කියාගෙන හිටිය මොන දේ නිසාද අපේ ඒ භක්ති සංස්කාර ඉස්මතු වුණේ? අපේ කියලා ඒ මතම එල්බිලා හිටියා නේ. ප්‍රශ්න ගැටලුත් වැඩි වුණා. අපේ ආගම නේද? ආගම නිසානේ භක්තිය වැඩි වුණේ නේද? මේ ආගම තුලින් භක්තිය වැඩි කෙරෙව්වා නේ. අපි නොයෙකුත් දේවල් කරගෙන ආවා. එතකොට ඒ ආගම අයිති අපේ අතීත ජීවිතයට.
එවගේම අර කිව්වා වගේ එතකොට අපේ නම ගම රූපය කියලා අපි හිතාගෙන හිටිය දේවල් ඒව කොහටද අයිති? ඒවත් අතීතයට. ඒවත් අතීතයට තමයි අයිති. ඇයි ඒව අතීතයට අයිති? දැන් මම ජීවාත්මයක් කියන එක හඳුනගන්නවා. පරමාත්ම පියාගේ දෙවියන්ගේ දරුවෙක් කියන එක සංගම යුගයේදී අපිට පියාව හඳුනගන්නවත් එකම දැනගන්න ලැබෙනවා. ඒකින්ද අර ඔක්කොම අතීතයේ කියන්නේ නම හම්බ වෙන්නේ මේ ජීවිතේටනේ. මේ ශරීරයට නේද? මේ ශරීරයට. නම ලැබෙන්නේ මේ ශරීරයට. නේ ඔන්න අපි හැම කෙනෙකුටම කරන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකමක්. නේ පොත පැනක් තියනවා නම් ඔගොල්ලෝ ලියාගෙනත් ඇති කියලා හිතනවා දැනටම. නේ මේ අතීතයට අයිති දේවල් මොනවද? ඒ කියන්නේ ශාරීරික අවධානයේ. ශාරීරික අවධානයෙන් හිටිය මට අයිතිව තිබුණු දේවල් මොනවද? 1 2 3 4 5 6 ලිස්ට් එකක් දාන්න පුළුවන්. නම, මගේ පවුලේ විස්තර, සංස්කෘතිය, ආගම, අපි කතා කරන භාෂාව කියන දේ, ඒවට තියෙන බැඳීම. ඊළඟට ඥාති හිත මිතුරු සම්බන්ධතා. ඒවත් සම්බන්ධතා නෙමෙයිනේ. ඒ අතීතයේදී ඒව තිබුණේ බන්ධන විදිහට. නේ සම්බන්ධතාවයක් වය කරගන්න විදිය බබ කියලා දෙන්නේ මේ සංගම යුගයේදී. සංගම යුගයට ඉස්සෙල්ලා අපිට සම්බන්ධතා නෙමෙයි තිබුණේ බන්ධන. ඥාති බන්ධන. නේ ඒ ඥාති බන්ධනයම ඥාති සම්බන්ධතාවයක් කරගන්න විදිය බබ සංගම යුගයේදී කියලා දෙනවා. එතකොට ඔන්න ඒ ඥාති සම්බන්ධතා. ඊළඟට අර කිව්වා වගේ තව භෞතික දේපල වස්තුවද මේ භෞතික පේන දේවල් Tamanta අයිති කියලා ගේ දොර ඉඳ කඩන් ඉතින් මේ ඔක්කොම අනිකුත් බඩු බාහිර ආදිය මේ වගේ දේවල් අපි ඉගෙන ගත්ත දේවල් නේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඇති ඔයහෙලටත් ඉගෙන ගන්න ඇති ඊටත් ඉහෙලටත් ඉගෙන ගන්න ඇති නමුත් ඒ එකකින්වත් අපිට ස්වර්ණම යෝගියට යන්න පුළුවන්ද බැහැ නේ ඒ හැම එකක්ම අමතක කළ යුතුයි. ඒ හැම එකක්ම අතීතය. නේ ඒව අතීතයට දාන්න ඕනේ. ඒව අතීතයට දාලා අපි එන්න ඕනේ මේ වර්තමානයට. වර්තමානය තුලින් අනාගතය අපි නිර්මාණය කරගන්නවා. නේ? එතකොට අපිට දකින්න පුළුවන් ඒව ඔක්කොම අතීතයේ දේවල්. හරි. දැන් ඊළඟට එහෙමනම් දැන් වර්තමානයට අයිති දේවල් මොනවද? මම පුංචි ආලෝකමත් ඉතා මම ගැන තියෙන පළවෙනි හැඳින්වීම මම ඉතාමත්ම කුඩා ආලෝක ශක්ති තිත හොඳයි තව වර්තමානයට අයිති දේවල් නිර්වාණ දේශය අපි දන්නවා මගේ අලුත්ම නිවහන පරමාත්ම පියාව අපි දැනගත්තා දැන් පියා තමයි අපිට ඉන්න ශිව බාබ තමයි අපිට ඉන්න එකම එක ඥාතියා නේද? ඒ ඥාති සම්බන්ධතාවය තුලින් තමයි අර සියලුම මානව බන්ධන සම්බන්ධතා බවට පරිවර්තනය වෙන්නේ. නේ ඒක හරි ලස්සන මැජික් එකක්. පරමාත්ම පියා එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒ සම්බන්ධතාවයේ ඉන්නකොට ඒ සම්බන්ධතාවයට වැටෙන අනිත් සියලුම මානව බැඳීම් වෙනස් වෙනවා බැඳීම වෙනස් වෙලා මොකක් බවටද පත් වෙන්නේ හරිම සම්බන්ධක හොඳ සම්බන්ධතාවය කියන්නේ හරිම නිදහස් සම්බන්ධතාවයක් බවට පත් වෙනවා බන්ධනය තුල නිදහස නැහැනේ මේ බන්ධනය තුල තියන්නේ හරිම බන්ධන කියන්නේ ඒකනේ ඇලිලා නේ ඒ ඇලීම නිසාම ඇලීම තියෙන තැන හරි ගැටීම ඝට්ටනය නේ තදයි නේ අපිට දැනෙන්නේ හරි හිර වෙච්ච ගතිය ඒ නිසා අපහසුයි නේ මේ අපහසුතාවයන් මේ හිර ගතිය මේ නිදහස නැතිවීම සියල්ලම දුරු වෙන්නේ බාබත් එක්ක අපි සම්බන්ධතාවයේ ඉඳීම තුලින් මේ බන්ධන ලිහනවා නේ එතකොට බාබා අපිට අයිති වෙනවා සංගම යුගයේදී තමුණාද අපිට අයිති වෙන්නේ
උපත් 21ක උරුමය ඇති කරගන්න අපේ උපත් 21ක උරුමය මොනවාද උරුමය අපිට උරුම වෙන්නේ මොනවාද උපත් 21කටම ස්වර්ණමයගේ ස්වර්ණමය යුගේ මොනවාද අපිට උරුම වෙන දේවල් ආමේ සතට සියලුම ගුණධර්ම දිව්‍යමය ගුණධර්ම සාමය සතුට සෙනෙහස මේ ඔක්කොම අපිට උරුම වෙන දේවල් දැන් අද කාලේ මේවා ලබා ගන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද සතුටු වෙන්න කොච්චර මහන්සි වෙනවද නේ මුළු දවස පුරාම මහන්සිලා වැඩ කළා ඊට පස්සේ නිදහසේ ඉඳ නිස්කලංකව ඉඳ කියලා කොච්චර ඒකටත් මහන්සි වෙනවද සාමයෙන් ඉන්න කියලා නිස්කලංකව ඉන්න කියලා කොච්චර මහන්සි වෙනවද සෙනෙහස ගන්න කොච්චර මහන්සි වෙනවද මේ ඔක්කොම මහන්සියෙන් ගන්න දේවල් තමයි මේ ශාරීරික ලෝකයේදී තියෙන අපේ අතීත ජීවිතයත් එක්ක සම්බන්ධව තියෙන නමුත් සංගම යුගයට ආවා කියන්නේ හැම දෙයක්ම අපි දැන් උරුම කරගන්නවා ඒවට උරුමය දිනා ගන්නවා සංගම යුගයේදී අපිට සම්පූර්ණයෙන්ම උරුම වෙලා නැහැ තාම. නමුත් අපි උරුමය දිනා ගනිමින් සිටිනවා. ඒ උරුමය දිනා ගන්න ඕන කරන ඇස තමයි බාබා අපිට මේ සංගම යුගයේදී දෙන්නේ. ඥානය නම් වූ තෙවෙනි ඇස. ඥානයේ තෙවෙනි ඇස දෙනවා. නේ? ඊළඟට අපිට මොනවද තව ලැබෙන්නේ සංගම යුගයේදී? මේ අපේ සියලුම බන්ධන සම්බන්ධතා වුණා විතරක් නෙමෙයි. අපි නොදන්න අය පවා අපේ ආධ්‍යාත්මික පවුලේ සම්බන්ධතාවට පත් වෙනවා නේ හැම කෙනෙක් එක්කම අපිට සම්බන්ධතාවය ගොඩ නැගෙනවා හැම මානව ජීවාත්මයක් එක්කම අපිට සම්බන්ධතාවයක් තියෙනවා අපි ඒක අපිට ඒක දැනෙනවා නේ දැනෙනවා ඒ දැනීම නිසාම අපිට ලොකු වගකීමක් තියෙනවා කියලාත් අද මුරලියේ බාබා කිව්වා මොකද්ද අපිට දීලා තියෙන ලොකු වගකීම බාබා ද මුරලිය කිව්වේ අපි බාබා අපිට කොච්චර ඥානය දුන්නද ඒ දීපු ඥානය දැන් අපි අනිත්‍යට දෙන්න ඕනේ නේ ඒක වගකීමක් කියලා බාබා කිව්වා නේ එතට ඒ වගකීම ඉෂ්ට කරන්න ශක්තිය ලැබෙන්නේ නේ ක්‍රමවිධි පෑදෙන්නේ නැත්තම් ඒකට උවමනාවක් ඇති වෙන්නේ ආදරෙන් ඒක කරන්න පුළුවන් විදිහේ සිතුවිල්ලක් පහළ වෙන්නේ මේ වර්තමානයේ සංගම යුගයේදී අපිට බාබා දෙන දේවල් අපි ළඟා කරගෙන තියනවා නะ නේ අපිට දැනෙනවා එතකොට මුළු මානව සංහතිය කෙරෙහිම අපිට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා වගකීමක් තියෙනවා කියලා. එතකොට එක්ක වචනයෙන් එක්ක දෘෂ්ටියෙන් එක්ක ක්‍රියාවෙන් හැසිරීමෙන් එහෙමත් නැත්නම් සිතුවිලි වලින් මනසින් එහෙමත් නැතිනම් තව අපි අවට නිර්මාණය කරගන්න වාතාවරණයෙන් වාතාශ්‍රයෙන් පරිසරයෙන් මේ අපෙන් පිට වෙන සිතුවිලි කම්පන වලින් මේ කුමන හෝ දෙයකින් සේවය කිරීම කියන එක අපි අතින් කෙරෙන්න පටන් ගන්න. නේ? එතකොට අපේ වගකීම ඉෂ්ට කළා වෙනවා. ඉතින් ওই විදිහට අපිට ඥානයේ තෙවෙනි ඇස ලබා දීමට පරමාත්ම පියා පැමිණ සිටිනවා. ඒ තුලින් ඔබ ඒකාලෝක වෙනවා කියලා බබ කිව්වේ කියන්නේ මේ දේවල් ඔක්කොම අපි ලබා ගත්තා කියන්නේ අපිට තියෙන ලොකු සතුටක්. නේ ලොකු සතුටක් ලොකු ආලෝකයක්. අපිට මේ ආලෝකය දැනෙනවා. නේ අපිටම අපේ ඇතුළාන්තයෙන් ඒ ලොකු සතුට දැනෙනවා. නේ ඒ සතුටම තමයි ආලෝකය වෙන්නේ. ඒ ආලෝකය ඊට පස්සේ භක්ති මාර්ගයේ එක එක විදිහට නිරූපණය කරන්න තියෙනවා. නේද? දැන් අපි වැඩි දෙනෙක් දන්නවා පන්සල් වල 12 මහේ පහන පත්තු කරනවා කියලා කිව්වම ලොකු පිංකමක් නේද මුළු මාස 12ම නිවෙන්න තියාගෙන නැතුව නිවෙන්න හරින්නේ නැතුව මේ පහන දැල්විලා තියෙන්න ඕනි කියලා හැමෝම සම්බන්ධ වෙනවා නමුත් භක්ති මාර්ගයට ඒක අරගෙන තියෙන්නේ කොහෙන්ද මේ ඥානේ ඥාන මාර්ගයේදී අපි කොච්චර දුරට අපේ මේ වර්තමානයේදී අපි අනාගතය වෙනුවෙන් ලබන දේවල් ලබලා කොච්චර දීප්තිමත්ව සිටිනවාද සතුටින් සිටිනවාද කුල්මත්ව සිටිනවාද අන්නේ කුල්මත් භාවය තුලින් තමයි අර සේවය කරන්නත් අපිට උද්‍යෝගයක් ඇති වෙන්නේ නේ ඒ සේවයේ උද්‍යෝගය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි ඒක නිකන් අපිට
ශාරීරික අවධානයෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම සීමිත ආශාවකින් ලබා ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. බාබා කිව්වා පියාට කරන් කරවන්හාර කියලා කියනවා. සිය බාබා කරන් කරවන්හාර. බාබා කියනවා මම ඔය දරුවන්ට මුරලිය දීමේ කාර්ය කරනවා. මම ඔබට මුරලිය කියා දී මන්ත්‍රයක් දී ඔබව වටිනා කෙනෙක් බවට පත් කරනවා. මුරලිය කියලා දීලා මන්ත්‍රයක් දීලා නේ බාබා දෙන ඥානය මන්ත්‍රය. ඥාන මන්ත්‍රය. නේ මේ මන්ත්‍රය ගත්තාම අපි වටිනා කෙනෙක් බවට පත් වෙනවා. අපි වටිනවා වටිනා කෙනෙක් වෙනවා කියන්නේ මුළු ලෝකයේම අනිත් හැම කෙනෙක්ම සිප්පි කටු ගන්නට වැටිලා තියෙනවා. කිසිම වටිනාකමක් නැති අය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වටිනාකම නැති නිසානේ ඒගොල්ලෝ තමන් තුළට වටිනාකම ඇති කරගන්න නොයෙකුත් භෞතික දේවල් කරන්නේ. නේ යාන වාහන ගන්නද, ගෙවල් දොරවල් හදන්නද, ලොකු ලොකු ආටෝප ඇති කරගන්නද, තමන්ගේ භෞතික පෙනුමේ, ඇඳුමේ, පැළඳුමේ, ඇදරුවේ, විලාසිතාවන්ගේ මේ එක එක දේවල් කර කර තමන්ට වටිනාකම ආරෝපණය කරගන්න මිනිස්සු උත්සාහ කරනවා. නේ ඇයි වටිනාකමක් ආරෝපණය කරගන්න උත්සාහ කරන්නේ? ඔවුන් තුළ සැබෑම වටිනාකමක් නැහැ කියලා ඔවුන්ව දන්න නිසා. නේ නමුත් දන්න නිසා වටිනාකමක් නැහැ කියලා දන්න නමුත් ඒක පෙන්වන්න බෑ. මොකද හැමෝගෙම මුල්ම ස්වභාවයේදී හැම ජීවාත්මයක්ම බාබට මේ මුළු විශ්වයටම හරිම වටිනා දරුවෝ. හරිම වටිනා කියන අය. Thank you sister Chandrika video ආවා. හොඳයි. හැමෝම මේ විදිහට සම්බන්ධ වෙනවා නම් හරි ෂෝ. මේ sister පියවති ඉන්නවා, sister හේමාල් ඉන්නවා. නේ අපි හැම කෙනෙක්ම මේ සංගම යුගයේ මේ විදිහේ ක්‍රියාශීලී මොහොත හැමතිස්සෙම ගත කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ඥානය කතා කරන මොහොත කියලා කියන්නේ අපි ඒ විදිහේ ක්‍රියාශීලී භාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා නම් තමයි මේ කුල්මත් භාවය කියලා කියන්නේ. නේ අපි හරි සතුටින් ඒ මොහොත එනකම් බලාගෙන ඉන්නවා. මේ බලන්න උදේට මුරලිය අහන්න තියනවා කියලා අපි උදේ පාන්දර නැගිට වෙලාවෙදී නම් නැගිට වෙලාවේ ඉඳන් අපි හැම දෙයක්ම කරන්නේ මුරලියට කොහොම හරි වෙලාවට වාඩි වෙන්න නේද? පොඩ්ඩක් ඔහුගේ හිතන බලන්න. නේද මෙතන ඉන්න හැම කෙනෙක්ම තේනවා අපි 10 දෙනෙක් ඉන්නවා මම ඇරෙන්න හරි නමය. මේ 9 දෙනාම මමත් එක්ක 10ම ගමු. අපි 10 දෙනාම ඉන්නාගේ නම් දිහා බැලුවා මට පේනවා අපි හැමෝම උදේ පාන්දරට මුරලිය අහනවා කියන එක හරිම ආසාවෙන් කරන්නේ. නේ? එතකොට මුරලිය අහන්න එක්ක ෆෝන් එකෙන් අහන්න හරි මේ අපේ Zoom class තියෙනකොට ඒකට එන්න හරි නැත්තම් කියව ගන්න හරි මොන විදිහකින් හරි කොහොම හරි මුරලිය පෝෂණය ලබා ගන්න අපි හැමෝම එක වෙලාවක් තියාගෙන තියෙනවා. ඒ වෙලාව ඒ වෙලාව අතපස නොකර ඒකට සම්බන්ධ වෙන්න උදේ පාන්දර නැගිට වෙලාව ඉඳන් කරන ඔක්කොම කරන්නේ ඉක්මන් ඉක්මනට ඒ වැඩ ටිකත් හරියට හොඳට කරලා අර මුරලි පන්තියට වාඩි වෙන්නනේ නේද? කරදරයක් නැතුව මුරලිය අහන්න මුරලිය කියවන්න කියලානේ අපි ඒ ඔක්කොම කරන්නේ. අන්න ඒක තමයි සංගම යුගයේ අපිට ලැබිලා තියෙන ලොකුම සම්පත, ලොකුම කුල්මත් භාවය. වෙන කෙනෙක් නම් අනිත් දැන් අපි හිතමු අද කාලේ විශේෂයෙන්ම සාමාන්‍ය මේ සම්පත ලැබපු නැති අය කොහොමද මේ දවස් ගත කරනව ඇත්තේ? නේ උදේ පාන්දරේ නැගිටින්නේ නැහැ එක පැත්තකින්. විශේෂයෙන්ම නිවාඩු දවස් නම් ලොක්ඩවුන් දවස් නම් උදේ පාන්දරේ නැගිටින්නේ නැහැ. දවල්ට වෙලා නැගිටින්නේ. ඒ නැගිටලත් ඉතින් නැගිටා නැති ගානට මේ දව පැයක් දෙකක් උනත් ගත වෙන්නේ. කොච්චර අවාසනාවන්තද ඒ මොහොත, ඒ වෙලාව, ඒ තප්පර කීපය. නේ නමුත් බාබා අපිට දීලා තියෙන වාසනාව බලන්න. බාබා උදේ පාන්දර නැගිට ගමම අපව හරිම කුල්මත් භාවයකට හරිම ස්වභාවිකව පත් කරලා මුරලිය අහන්න ඕනේ කියලා ඉබේම ඇති වෙනවා ඒ කුල්මත් භාවය, ඒ සතුට. නේ අන්න ඒ සතුට ඇයි අපිට අනිතික තව ඒ සතුට ඇති වෙන්නේ? කවුද අපිට මුරලිය කියලා දෙන්න? කවුරුවත් කෙනෙක් නෙමෙයි. නේ කවුරුවත් ගුරු කෙනෙක්, සන්‍යාසි කෙනෙක්, එහෙම මේ ලෞකික කෙනෙක් නෙමෙයි. පරමාත්ම පරම සත්‍ය පියා. මහා ඥානයේ මහා සාගරය. නේ මෙයාම ඇවිල්ලා අපිට මේ මුරලිය කියා දෙනවා. කියා දීලා මන්ත්‍රයක් දීලා ඔබ වටිනා කෙනෙක් බවට පත් කරනවා.
අපි වටිනා අය බවට පත් වෙන්නේ අන්න එතනින්. වෙන කිසිම දෙයකින් අපි වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. අපි වටිනා අය බවට පත් වෙන්නේ මුරලිය තුලින් අර මන්ත්‍රය ගත්තද කියන එක මත. නේ මන්ත්‍රයක් කියන්නේ ඒක අපේ ඇතුලේ තියෙන එක හැමෝටම හැමතැනම කී කී හැමතිස්සෙම කී කී යන දෙයක් නෙමෙයිනේ. නේ ඒ මන්ත්‍රයේ ශක්තිය අපි පාවිච්චි කරන මන්ත්‍ර කියන්නේ ශක්තිමත් දෙයක්. නේ ඉතින් වටිනා අය බවට පත් කරනවා. ඉන්පසු මම දෙව්ලොව විවෘත කිරීමේ කාර්යයත් ඔය දරුවන් හරහා කරනවා. අන්න අපි වටිනා අය බවට පත් කළායින් පස්සේ දැන් හරිම වටිනා පියාට වටිනා දරුව පිරිසක් ඉන්නවා. දැන් වටිනා දරු කැලක් ඉන්නවා. උදට වටිනා පියෙක්ට වටිනා දරු කැලක් ඉන්නවා නම් මොනවද කරන්න බැරි නේද මේ ලෝකේ? එයා ඊට පස්සේ මොකද කරන්නේ? අපි හරහාම මුළු ලෝකයම වටිනා ලෝකයක් බවට පත් කරනවා. හරිම හරිම අනර්ග ලෝකයක් බවට පත් කරනවා. හැමෝම සතුටින් ඉන්න, හැමෝම සෙනෙහසින් ඉන්න, හැමෝම හරි සැහැල්ලුවෙන් ඉන්න, නේ හරිම සැහැල්ලුවෙන් ඉන්න ජීවිතයක් නේ මේ ලක්ෂ්මී නාරායණ ජීවිතය කියලා කියන්නේ. දේවි දේවතා ජීවිත කියන්නේ හරි සැහැල්ලුවෙන් ඉන්න. මේ පොඩ්ඩක් ඒක අත්විඳින්න අපි බලමු. මේ සැහැල්ලුවෙන් ඉන්නේ මුකුත් ඔළුවේ නැහැ. ඔළුවේ මුකුත් වැඩ කරන්නේ නැහැ. දැන් අපේ නම් කොච්චර දේවල් හැමති මේ සංගම යුගයේ පව කොච්චර දේවල් ඔළුවේ වැඩ කරනවාද. දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? නේ රැට උයන්නේ මොනවද? කන්නේ මොනවද? නේ හෙට මොනවද කරන්නේ? නේ මේ පොඩි කාරණේ පව. පොඩි එකේ ඉඳන් නේ ඔයකෝ දේවල් අපේ ඔළුවේ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් එක එක තප්පරයක් අරගෙන හිතමු මේ වෙලාවේ අපේ ඔළුවේ මොනවද වැඩ කරන්නේ? මේ වෙලාවේ නම් අපි මුරලිය මේ පන්තිය සම්බන්ධ වෙන්න ඕනේ කියලා එතෙන්ටම ඇවිල්ලා ඇති නේ. නැති වෙලාවට ඔන්නේ කොච්චර බරද මේ? කිසිම බරක් කිසිම දෙයක් නැති තැන තමයි ස්වර්ණමය යුගය. හරි සැහැල්ලුයි. සැහැල්ලුවෙන් ඔළුව සැහැල්ලුවෙන්ම තියෙන තැන ස්වර්ණමය යුගය. දේවි දේවතාවරු ලක්ෂ්මී නාරායණ මුකට මේ සහැල්ලුව කියලා ටිකක් ඉන්න වෙලාවක හිතලා බලන්න. අදරා නිදා ගන්න යනකොට හිතලා බලන්න ලක්ෂ්මී නාරායන් සහැල්ලුවෙන් ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ ඉන්න කොච්චර සහැල්ලුවෙන්ද නිදා ගන්නව ඇත්තේ? අන්න හිතලා බලන්න. නිදා ගන්න වෙලාවේදී ඒගොල්ලන්ගේ හිතේ ඒගොල්ලෝ කොයි කොයි විදිහේ මානසිකත්වයෙන්ද කියන්නේ නින්දට යන්නේ? සහැල්ලුවෙන් නින්දට යන්නේ. මමත් එහෙම සහැල්ලුවෙන්ද නින්දට යන්නේ කියලා බලන්න. අන්න අපි අර අනාගතය වර්තමානයට අරගෙන එනවා. ඒ වර්තමානය තුලින් තමයි ආයි අනාගතය හැදෙන්නේ. වටිනා අය බවට පත් වෙනවා. මොකද අපි එහෙම සැහැල්ලුවෙන් නිදාගත්තා කියලා කියන්නේ හිතේ කිසිම බරක් නැතුව, ඔළුවේ කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් නිදාගත්තා කියලා කියන්නේ ඒ අපි නිදාගෙන ඉන්න මොහොතේදී බාබා අපිව පාවිච්චි කරනවා. ඇයි කවුද නිදාගෙන ඉන්නේ? ඇඟ විතරයි නේදී. නේ ඇඟ විතරයි නේද? ජීවාත්මය කියන මම මොකද කරන්නේ ඒ වෙලාවේදී? ඇඟ විතරයි ඇඳේ සැතපීලා ඉන්නේ, වැතිරිලා ඉන්නේ. ජීවාත්මය කියන මම කාත් එක්කද සම්බන්ධ වෙන්නේ? බාබාත් එක්ක සම්බන්ධයි. පරමාත්ම පියා බාබා එක්ක සම්බන්ධයි ජීවාත්මය කියන මම. ඇයි මම තවත් සැහැල්ලුවෙන් දැන් නින්දට ගිහිල්ලා තියෙන්නේ? කිසිම බරක් නැහැ, කිසිම දුකක් නැහැ, කිසිම දවසේ සිද්ධ වෙච්ච දේවල් ගැන කිසි වේදනාවක් නැහැ, හෙට දවස ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ. නේ කිසිම දෙයක් නැහැ. හරිම සැහැල්ලුවෙන් නින්දට ගියේ. අන්න සැහැල්ලුවෙන් නින්දට යනවා කියලා කියන්නේ ඇඟ හැමමම නින්දට වැටෙනවා. ජීවාත්මය කියන මම බාබත් එක්ක සම්බන්ධ වෙනවා. මම බාබත් එක්ක සම්බන්ධ වුණාම ඉතුරු ටික බාබා බලා ගන්න. නේ බාබා මගේ දේවතා ඉෂ්ට දේවතා ශරීරය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ජීවාත්මය කියන මාව තවත් ශක්තිමත් කරනවා වෙන්න පුළුවන්. මොන හරි බාබට මාව බාල දුන්නා කියලා කියන්නේ ඉතින් ආයි මම හිතන්න ඕනේ නැහැනේ මොනවද කරෙන්නේ කියලා. නේ බාබා ඒ හොඳම දේ කරනවා. එතකොට බාබා මං හරහා මේ සියලු සම්පූර්ණ සේවය කරනවා. නේ හැමෝටම හැමෝම ඒ සැහැල්ලුවට පත් කරගීමේ සේවය
ඒ රාත්‍රියේදී කෙරෙනවා. ඇයි රාත්‍රියක් අයිති දැන් මේ භෞතික ලෝකයටනේ. ජීවාත්මය කියන මට රාත්‍රියක් අයිති නැහැ. නේ රාත්‍රිය අදාළ නැහැ ජීවාත්මයට. ජීවාත්මය ඇයි රාත්‍රියක් අදාළ නැත්තේ ජීවාත්මයට? හැමතිස්සෙම ඒකාලෝක වෙලා ඉන්නේ. ඥානයේ තෙවෙනි ඇස ඇරිලා. තෙවෙනි ඇස නම් වූ ඥාන ඇස ඇරිලා තියෙන්නේ. මේ ඥාන ඇස ඇරිමත් එක්කම අඳුරක් කියලා දෙයක් නැහැ. එන්නේ නැහැ ආයි. අර මේ මේ සංගමයේ අවසන් වෙනකම්ම එහෙම අඳුරක් එන්න විදිහක් නැහැ. නේ මම හැමතිස්සෙම ආලෝකේ. ඇස් දෙක පියාගත්තත් ශරීරය තමයි ඒ ශාරීරික නින්දට යන්නේ. නමු ජීවාත්මය මම හරිම ආලෝකයෙන් ඉන්නේ. ඒකනේ සතුටින් නිදා ගන්නවා කියලා කියන්නේ. ඒකනේ ඒ නිින්ද පවා භක්ති මාර්ගයේදී සිහිපත් කරලා සත්‍යපෙන පිළිමයකට අපි වඳින්නේ. නේද? නේ සත්‍යපෙන පිළිමය බුදුන් වහන්සේගේ සත්‍යපෙන පිළිමය, විෂ්ණුගේ සත්‍යපෙන පිළිමය. මේ දෙක තමයි මම නම් වැඩියෙන් දන්නේ. අනිත් තව පිළිමත් එහෙම තියෙනවද දන්න? නේ? ඉතින් සත්‍යපෙන පිළිමයකට වන්දනා කරනවා කියන එක කොහෙන්ද ආරම්භ වුනේ? මේ සංගම යුගයේදී අපි අපේ නිින්ද පව සේවයක් කරගත්තා. සැහැල්ලුවෙන් ශරීරය නිින්දට දැම්මා. එතකොට ශරීරයටත් ලොකු සේවයක් සිද්ධ වෙනවා. ශරීරයේ පංචභූත ඔක්කෝම ආපහෝ සාමකාමී වෙන්න පටන් ගන්නවා. ඒ ශාන්ත සාගර පියාණන් අපි එදා කතා කරේ බ්‍රහස්පතින්ද මුරලිය නේද බබ කිව්වේ? බබ ඇවිල්ලා ඉන්නේ බ්‍රහස්පතින්නේ බදා දදපුරේ. ශාන්තිය දානය කරන්න, සාමය දානය කරන්න පුළුවන් එකම එක කෙනා පරමාත්ම පරම සත්‍ය පියා විතරයි. නේ ශිව බබා විතරයි. නේ එතකොට එයා ඉස්සෙල්ලාම හරිනා සාමය දානය කරන්නේ කොහටද? එයා හරහා සාමය දානය වෙන්නේ අපේ මේ ඇඟට. නේ මේ ඇඟ නැත්තම් මේ කලි යුගයේදී කලි යුගයේ අවසානය වෙනකොට මේ ඇඟේ පංචභූත ඔක්කොම කුපිත වෙලා තියෙන්නේ. නේ මේවා ඔක්කොම ඇවිස්සලා තියෙන. ඒ කියන්නේ සෙම ඇවිස්සෙනවා, වාතය ඇවිස්සෙනවා නේද? නේ පිත ඇවිස්සලා කියලානේ කියන්නේ. මේවා ඇවිස්සෙන එකනේ දැන් මේ ලෙඩ කියන්නේ. මේ එක එක දේවල් එක එක තැන් වලින් ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙනවා කියන්නේ සාමයක් නැහැ, කලබල. මේ මේක ඇතුලේ ලොකු කලබලයක්. මේ මේ බාහිරෙන් පේන මේ මේ රූපය ඇතුලේ ලොකු කලබලයක් කියන්නේ ලොකු යුද්ධයක්. කවුරු කවුරු අතරද මේ යුද්ධය? මේ ආපෝ තේජ වායු පඨවි පංචභූත ඔක්කොම දැන් ලොකු යුද්ධයක ඉන්නේ. මේ එක එක කෙනා එක එක වෙලාවට ඇවිස්සෙනවා. කෙනෙක්ට එක පැත්තකට එක දෙයක් ලැබෙනකොට අනිත් පැත්තට ලැබෙන්නේ නැහැ. එයාට ඒ දේ ලැබෙනකොට අනිත් පැත්තට ලැබෙන්නේ නැහැ. ඉතින් හැමෝම එක වාතය ඇවිස්සලා ඒක හොඳ කරනකොට තව එකක් ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒක හොඳ කරනකොට තව එකක් ඇවිස්සෙනවා. නේද? ලෙඩ පිට ලෙඩ කිය කිය අපි බෙහෙත් ගන්න නැහැ. බාබා ඉස්සල්ලාම අපේ ශරීරය සාමයකටපත් කරවන පංචභූත සාමකාමී කරවන. කොහොමද? මම ශාන්ත වුණාම මම කියන ජීවාත්මය ශාන්ත සාගර පියාගේ ශාන්ති උරුම කරගත් ඕම් ශාන්ති බවට මම පත් වුණාම මගෙන් විහිදෙන ශාන්ත කිරණවලින් ඉස්සෙල්ලාම මේ ශරීරයේ පංචභූත සමනය වෙනවා. නේ මේ ඔක්කොම සමනය කරන්න කියලා ඉතින් අපිට ඔක හොඳට ලස්සනට ඇහෙන්නේ. ඉතින් අපේ දේශීය වෙදකමේ ওই වචන ටික ලස්සනට හොඳට තියෙනවා නේද? ඒවෙන් අපිට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ඔක්කොම සමනය කරනවා. ඒ කියන්නේ අර ශාන්තියට පත් බාබා අපිට ශාන්තිය දානය කරන ඉස්සෙල්ලාම මේ ශරීරයට, ජීවාත්මය හරහා මේ ශරීරයට. ඊට පස්සේ මේ ශරීරය ශාන්තියටපත් වෙනවා කියලා කියන්නේ මොනවාද? පංචභූත පිරිසිදු වෙනවා. නේ ආපෝ තේජ වායු පඨවි පිරිසිදු වෙනවා. නේ පිරිසිදු මොකද? ඒ පිරිසිදු වීම අවශ්‍ය අපි දැන් ඊළඟට ලබන ශරීරයට. නේ මේ විදිහට හැම දෙයක්ම ඥාන ඇසින් බලන්ද බාබ කියලා දෙනවා. ඥානය නම් වූ තෙවෙනි ඇස අවදි වුණා කියලා කියන්නේ හැම දෙයක්ම අපිට පේන්නේ දැන් අලුත් ඇහැකින්. නේ අර හැම දෙයක්ම වැරදියට බලන එකේනහට කියන්නේ ඔයා ඉතින් හැම එකම වපරහැන්නේ බලන්නේ කියලා නේද? නේ අපිට දැන් වපරහක් නෙමෙයි තියෙන්නේ, අපිට අලුත් ඇහක් තියෙනවා. ඒ ඇහෙන් තමයි දැන් හැම දෙයක්ම බලන්නේ.
ලෙඩක් හැදුනත් අපි දන්නවා එහෙමනම් මම මේ 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 ඇඟට දැන් සාමය දෙන්න ඕනේ. ශාන්ත සාගර පියාගේ ශාන්තිය දෙන්න ඕනේ මේ ඇඟට. මේ ශරීරයට මේ ශරීර ඇඟට කියලා කියන්නේ මේ පංච භූතේ ගොල්ලන්ටත් මගෙන් සේවය සිද්ධ වෙන්න ඕනේ. බබ කියන්නේ මේ මුළු පංච භූතයන්ම සමකාමී කරවන්න නැත්නම් පංච භූතයන්ට සේවය කරන්න කියලා කියන්නේ. මොකද ඒ විදිහේ ලෝකයකනේ අපි ඊට පස්සේ උපත ලබන්නේ. නේද? එතෙන්ට යන්න නම් දැන් ඉඳන්ම ඒකට සේවය කරලා ඒවා මගේ මිතුර කරගන්න ඕනේ. එතකොට මං කොච්චර දුරට පංචභූතයන්ට සේවය කරලා ශරීරය ඇතුළු සියලුම ශාරීරික පරිසරය පිරිසිදු කරාද කියන එක මත මට අන්න අර දේවතා ශරීර ලක්ෂ්මී නාරායණ කියන පරිසමාප්ත ශරීරය ඒ ශරීරෙම ශරීරයක් ලැබෙනවා. ඒ අනුව ඒ ශරීරයට ගැලපෙන විදිය මාලිගාවකුත් ලැබෙනවා. නේ නැත්නම් මෙතන ඉඳගෙන අපි එකපාරට මාලිගාමාවමව ඉඳලා හරියන්නේ නැහැ සත්‍යගියට යනවා කියලා. ඒ තමයි හීන මාලිගා කියන්නේ. නේ අහස් මාලිගා කියන්නේ. මේ මහස් මාලිගාමාවන එක නෙමෙයි අපි කරන්නේ. දැන් ඉඳන්ම මේක අපේ මාලිගාව කරගන්න හරීම සොඳුරු මාලිගාව සොඳුරු නවාතන සොඳුරු නිවහන බවට පත් කරගන්නවා. දැනට මේ අපි තාවකාලිකව ඉන්නේ මේ එක ඇඟකනේ එක ශරීරයකනේ. ඒතර මේ ශරීරය ඇතුලේ කිසිම යුද්ධයක් නැතුව මේ ඇතුලාන්තයේ යුද්ධය ඉවර කරගන්නවා. නේ? ඥාන ඒකට බාබා අපිට ඥානයේ ඇස ලබා දෙනවා. නේ? ඊට පස්සේ ඉන්පසු මම දෙව්ලොව විවෘත කිරීමේ කාර්යයත් ඔය දරුවන් හරහා කරනවා බාබා. එහෙම තමයි අපි මේක කරන්නේ. අපි දරුව හරහා බාබා දෙව්ලොව විවෘත කරනවා. අපි හරහා දෙව්ලොව විවෘත කරනවා කියන්නේ මොකද්ද? මේ කොහේ හරි තැනක දෙව්ලොව කියලා දෙයක් බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි එතෙන්ට ගිහලා යතුරක් අරගෙන මේක අරිනවද? නෑනේ. ඒ යතුරෙන් ඇරෙන්නේ මේ ඇතුලාන්තයේ. මේ ශරීරයෙන් තමයි ඒක පටන් ගන්නේ. මේ ශරීරය අපි කොච්චර දුරට දේවතා ශරීරයක් කරවනවද කියන එක. එකපාර සම්පූර්ණයෙන්ම දේවතා ශරීරයක් බවට පත් වෙන්නේ නැහැ මේ සංගම යුගයේදී. මොකද මේක පාපයෙන් ඉපදුණු ශරීරයන් නිසා ඒ සම්පූර්ණ පාරිශුද්ධත්වයේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි එහා සම තත්ත්වයකට යන්න මේ ශරීරයට ගොඩක් ආදරෙන් සලකනවා. ඒ කියන්නේ බාබාද කෑම බීම ගැනත් කිව්වේ. බාබ කිව්වා ආහාර පව පිරිසිදු කරගන්න. ඔබගේ ආහාර පිරිසිදු කරගන්න. පිරිසිදු කෑම පමණක් කන්න. කෑම බීම ඉතාමත් පාරිශුද්ධ විය යුතුයි. ಭಾರತය දෙව්ලොව කරවීමේ සත්‍ය සේවයේ නියැලෙන්න. ಭಾರತය දෙව්ලොව කරවීමේ සත්‍ය සේවයේ නියැලෙන්න බෑ අපිට මේ අපිරිසිදු ආහාර කකා. ඒක විහිළුවක්. එහෙම කරනවා කිව්වොත්. අපි කන කෑම අපිරිසිදුයි. හැබැයි අපි කටින් කියනවා අපි දෙව්ලොව හදනවා කියලා. නැත්නම් අපි දෙව්ලොවට යනවා අපි ලක්ෂ්මී නාරායණ වෙනවා අපි දේවතාවරු වෙන්නයි මේ ඉගෙන ගන්න කියලා කටින් කියනවා. නමුත් කන්නේ බොන්නේ ඔක්කොම අපායේ දේවල්. අපායේ දේවල් කනයි අපායටම තමයි යන්නේ. බබා උදාහරණයක් එක්කම කිව්වේ නේ රතු ලුණු ලුණු පවුලට අයිති කෑම වර්ගවල බීජවත් නැහැ ස්වර්ණමය යුගේ. නේ ඒ ඇටවත් නැහැ. එහෙම ඇටයක් පවා හැදෙන්නේ එහෙම බීජයක් පවා මේ ලෝකයේ පහළ වෙන මේ පොළොතලේ හැදෙන්නේ තඹ යුගයෙන් පස්සේ. බලන්න කොච්චර ලොකු විද්‍යාවක්ද කියලා මේක. බබ පෙන්නලා දෙන විද්‍යාව මේ බීජ පව හැදෙන්නේ තඹ යුගයෙන් පස්සේ. ඊට ඉස්සෙල්ලා අඹ ඇට තියෙන්න ඇති, කොස ඇට තියෙන්න ඇති, රඹුටන් ඇට තියෙන්න ඇති. දන්නේ නැහැ අපි. නමුත් අපිට තියෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. නේ මොකද ඒවා ශරීරයට හානිකර වෙන්නේ නැහැ නේද? ශරීරයට විතරක් නෙමෙයි. ඉස්සල්ලාම කාටද හානිකර වෙන්නේ? ජීවාත්මයට. දැන් අපි ඥාන ඇස ලැබුවා කියලා කියන්නේ බලන හැම දෙයක් දෙස මෙතන ඥානයෙන් තමයි බලන්න වෙන්නේ. බලන්න ඕනේ. ඒතර කන බොන දේත් අපි බලන්න ඕනේ. ඥාන ඇස ඇරලා. එන ඥාන ඇසට ගෝචර වෙන නැත්තම් හොඳයි කියලා පේන දේ. දැන් ඔය මේ කැම්බීම වල පණුව ඉන්නවා නම් චූටි චූටි පුස් තියනවා නම් ඒවා බලන්න නේ විශේෂයෙන් බලන්න ඕනේනේ. අර අන්වීක්ෂයක් තියනවා නම් කාගේ හරි ගෙදරක ඒකකිනුත් බලයි තියනවාද කියලා නේ. මොකද ඒකටවත් අහු වෙන්නේ නැති අපිරිසිදු දෙයක් නේ දැන් මේ බාබා කියන්නේ. ඒක පේන්නේ
ඥාන ඇසින් විතරයි. එතකොට ඒ ඥාන ඇසින් පිරිසිදුයි කියලා පේන දේ විතරයි අපි එන ආහාරයට ගන්න. ශරීරයට ගන්න ඕනේ. ආහාරයට ගන්න ඕනේ. ඉතින් අපිට එච්චර බල බල ඉන්න කියලා බාබා එච්චර අමාරු කරලා දීලා නැහැ. බාබා කියනවා මේ දේ කන්න එපා. මේ දේ කන්න. කන කොටත් මේ විදිහට කන්න. කන්න ඉස්සෙල්ලා උයන කොටත් මේ විදිහට උයන්න. උයන්න බඩු ගේන කොටත් මේ අවධානය ඉඳගෙන බඩු ගේන්න. ඒ බඩු ගේන්න සල්ලි හම්බ කරනකොට මේ අවධානය ඉඳගෙන මුදල් හම්බ කරන්න. මාන කොතනින්ද පටන් ගන්නෙ? බාබගේ අධ්‍යාපනයේ කිසිම හිඩසක් නැහැ. නේ හැම දෙයක්ම කරන්න කොහොමද? ජීවවදාන. ආ නෑ ඊළඟට ජීවවදාන විතරක් නෙමෙයිනේ. බාබා සිහි කරමි. බාබා සිහි කරමි. ඒ කියන්නේ යෝගාවේ. නේද? යෝගාවේ ඉඳගෙන කරන්න. හැම දෙයක්ම කරන හැම දෙයක්ම යෝගාවේ ඉඳගෙන කරන්න. ඒකට අපි කියනවා කර්ම යෝග කියලා. නේ කර්ම යෝග කියන්නේ වැඩ කරන්න පටන් අරන් බාබා සිහි කරන එක නෙමෙයි. නේ අපි සමාලයට එහෙමනේ කරන්නේ වැඩ කරනකොට අනේ මහන්සිය උඩට බාබා මතක් කරන. නේ නැත්තම් වැඩ කරගෙන යනකොට සමහර වැඩ පොඩ්ඩක් ඉදිරියට යන්න අමාරුයි. ඔය හරි හිර වෙනවා. ඉතින් බාබා මතක් කරනවා. නැහැ. වැඩ කරනකොට බාබා සිහි කිරීම නෙමෙයි. බාබාව සිහි කිරීමේ ඉඳගෙන වැඩ කරගෙන සිහියේ ඉඳගෙන වැඩේ කරනවා. එතකොට මුල් වෙන්නේ මොකද්ද? මුල් වෙන්නේ සිහි කිරීමද අදාළ ක්‍රියාවද? මුල් වෙන්නේ සිහි කිරීම. නේ? එතකොට හැම ඒකනේ පය 24 යෝගාව කියලා කියන්නේ. සිහි කිරීම තමයි මුල් වෙන්නේ. උදේ නැගිට වෙලාව ඉඳන් බාබා. බාබා 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 දිගටම බාබාත් එක්ක තියෙන යෝග සම්බන්ධතාවය. මේ යෝග සම්බන්ධතාවින්දගෙන කරන ඕන දෙයක් කරන්න. බාබා කිව්වා කන්න බොන්න යන්න එන්න ගමන් බිමන් යන්න ඕන දෙයක් කරන්න. බාබා මොකද නවත්තන්නේ නැහැ. හැබැයි මේ සිහියේ ඉඳගෙන කරන්න. එතකොට ඒ සිහියේ ඉන්නවා කියන එක තමයි ඥාන අවබෝධය. ඥාන ඇස. එතකොට ඒ සිහියේ හරියට ඉන්නවා නම් කවදාවත් ආය අර අපායට අර අතීතයට යවෙන දෙයක් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. අපි කරන්නේ නැහැ නෙමෙයි. කෙරෙන්නේ නැහැ. මොකක් හරි සංස්කාරයක් මත කාගේ හරි බලපෑමක් මත ඒ වගේ දෙයකට තල්ලු වෙන්න ගියත් දැන් අපි යෝගාවේනේ ඉන්නේ. නේද? යෝගාවේ ඉන්න නිසා බාබා අපිව ආරක්ෂා කරනවා. බාබා සමහරලාට අපේ ඒ දුර්වල සංස්කාරයම පාවිච්චි කරලා අපි අතින් යහපත් දේ කරවනවා. මේව මහා ලොකු විද්‍යාවක්. බාබාත් එක්කම ඉඳලා ඒ දේවල් කරලම අත්විඳින්න ඕනේ. ඒ අත්විඳීම ඒ දේවල් එකින් එක එකින් එක එකින් එක අත්විඳිනකොට අපිට දැනෙනකොට අපිට පේනකොට බාබා අපේ කොච්චරනම් ආරක්ෂා කරනවද? අපේ වැරද්ද පවා අපේ අඩුපාඩු අපේ දුර්වලතාවය පවා පාවිච්චි කරලා බාබා අපිව ආරක්ෂා කරනවා. බාබා එකපාරට නිකන් කියන්නේ ඕක කරන්න එපා කියලා කඩාපනින්නේ නැහැ. බාබා ඒ වෙලාවේදී අපි අනතුරක වැටෙන්න ඉන්නවා කියලා දැනනවනම් ඒකෙන්ම බාබා අපිව හරි තැනකට අරගෙන යනවා. ගොඩාක් අත්දැකීම් ඇති. කල්පනා කරලා බලන්න, මතක් කරගන්න. එතකොට අපිට මේ සංගම යුගය කොච්චර වටිනා යුගයක්ද කියලා හොඳටම දැනෙනවා. නේද? අන්න ඒ ආකාරයේ සංගම යුගය කුල්මාත්‍ව ප්‍රීතිමාත්‍ව සැහැල්ලුවෙන් නේ මේ සැහැල්ලුව ඇතුළාන්තයේ සැහැල්ලුව බරක් නැහැ. රැලි වැටෙන්නේ නැහැ. නේද? නලල රැලි රැලි කරගන්නේ නැහැ හැමතිස්සෙම. ඉතින් අපේ ශාරීරික වයසට යාම නිසා හරි ශාරීරික විදිහට ඒවා තියෙයි. නමුත් එහෙම නෙමෙයි. අපිට එහෙම ඔළුවට වද දෙන විදිහේ කිසිම දෙයක් නැහැ. සැහැල්ලුවෙන් බාබත් එක්ක ඉන්නවා කියන හැඟීම. ඒ වගේම අර වගකීමත් සිහියට අරගෙන. සැහැල්ලුව කියන්නේ වගකීම අමතකලා දාපු සැහැල්ලුවක් නෙමෙයි. ඒ සැහැල්ලුව පවා හරියටම සැහැල්ලුවක් වෙන්නේ වගකීමත් හරියට නිතිපතා ඉෂ්ට වෙනවන. මොකද්ද වගකීම? බාබා අපිට දීපු සැහැල්ලු ජීවිතය අනිත් අයට දෙන්න අපි කොච්චර දුරට අප කැප වෙනවද? පුළු පුළුවන් වෙලාවට කරන එක නන් නෙමෙයි.
सीमित प्रमाण बाबा गेन टिक टिक गान टिक टिक देना एच्चरा एक यार पुल पुलवा मेलावट गान पुल पुलवा मेलावट देना एच्चरा එහෙම වුණාම අපිට පුළුවන් ද සම්පූර්ණ සැහැල්ලුවෙන් ඉන්න බෑ ඒක සංගම යුගයේ ලක්ෂණ නෙමෙයි නේ ඒක තාම අර අර ඒක රිදී යුගයට අපව තල්ලු කරන මේ මොනආදර හටන කියලා කියන්නේ තාම සතන නේ අරකද මේකද කරන්නද එපාද කරන්නද යන්නද එපාද මොකද කරන්නේ ඈ දෙපැත්තට වැනි වැනි ඉන්නේ නේ එතකොට අපි යන්නේ අපි ගිනව තින්නේ රිදි යුගේ සංගම යුගය නැවතින්නේ නැ නේ සතන් කළා ගියා කියන්නේ රිදි යුගයට තමයි යන්නේ සැහැල්ලුවෙන්ම ගියා කියන්නේ සංගම යුගයට යනවා නේ ඉතින් මේ විදිහට අපි කොච්චර දුරට බාබගෙන් පිරෙන්ද ගත්තද ඒ තරමටම අනිත් අයට දෙන්නත් හැම මොහොතකම නිතිපතා සූදානම්ව සිටින කුමන හෝ ආකාරයකින් දෙන්න. ඒක දෙන ක්‍රමවේද ඒ අවස්ථාවන් වල හැටියට බාබා සහ ඩ්‍රාමා එකේ හැටියට නාටකයේ හැටියට ඒව වෙනස් වෙයි. ඒකට මෙන්න මේ දේම කරන්න ඕනේ මේකම කරන්න ඕනේ මෙහෙමම කරන්න ඕනේ කියලා නීති ලියවිලා නැහැ. නමුත් අපි ඉන්නේ ඒ උසස් සැහැල්ලු මට්ටමේ. ඕම් Shanti. Oh, thank you. අපි එහෙමන තව මොන හරි අදහස් තියෙනවද කාගේ හරි? අද මුරලිය සම්බන්ධයෙන් සහ මේ කරුණු කාරණා සම්බන්ධයෙන්? සිස්ටර් හේමමාලි පළවෙනි වතාවට ජොයින් වුණා. Om Shanti sister. අද කීප දෙනෙක්ගේ මූණත් දකින්න තියනවා නේද? හොඳයි. අනිත් අයත් ඊළඟ සැරේ මූණ පෙන්වන්න අපිට හොඳයි. නේ? එතකොට හැමෝටම දැන් දකින්න පුළුවන්. සංගම යුගයේ ලොක්ඩවුන් කාලෙත් කොරෝනාස්සෙත් අපි හැමෝම hina වෙලා සන්තෝෂෙන් නා බාබත් එක්ක ඉගෙන ගන්න වාඩි වෙලා ඉන්න. හොඳයි. එහෙමනම් උදේ අපි අනවුන්ස් කරා හෙට අපිට විශේෂ අව්‍යක්ත මුරලි පන්තියක්. හෙට උදේ සිස්ටර් මීරා දන්නවනේ ඔයගොල්ලෝ නේද? මැලේසියාවේ සිස්ටර් මීරා එයා අපිට මුරලිය කරනවා හෙට. බාබගේ මුරලිය සිස්ටර් මීරා තමයි හෙට අපිට කියවන්නේ. ඉතින් බාබා අව්‍යක්ත මුරලිය සිස්ටර් මීරා හරහා අපිට ලැබෙනවා Zoom වලින් Zoom පන්තිය දෙහයහමාට යෝග භාවනා සැසිය පටන් ගන්නවා Zoom එක ඕපන් වෙනවා හයහමාට ඒ link එක දාලා තියෙනවා Lotus එකේ ඔයගොල්ලෝ හැමෝම Lotus එකේ ඉන්න අයනේ නේද Lotus group එකේ ඉන්න අයනේ ඔව් එතකොට ඒ link එක Lotus group එකේ දාලා තිනවා හයහමාට log වෙන්න හයහමාර ඉඳන් 7 වෙනකම් යෝග භාවනා සැසිය ඊට පස්සේ 7 ඉඳන් 8 වෙනකම් සිස්ටමීර මුරලි පන්තිය කරනවා අපිට හත කියන්නේ ඒගොල්ලන්ට මම හිතන්නේ 9:00 10 වගේ ඒගොල්ලන් මැලේසියාවේ වෙලාවෙන් ඒගොල්ලන්ගේ මුරලි පන්ති ඉවර වෙලා දිදි නිර්මල දිදි මීරා අපි වෙනුවෙන්ම පන්තිය කරන ඊට පස්සේ මුරලි පන්තියට පස්සේ යා තව ජොයින් ක්ලාස් එකකුත් කරයි පැය භාගයක් විතර එතකොට 6:00 ඉඳන් 8:00 විතර වෙනකන් යයි ඒ සෙෂන් එක ඔයගොල්ලන්ගේ ගෙදර දොර වැඩ කටයුතු මේ ඔක්කොම ලෑස්ති කරගෙන හරියට මුරලි පන්තියට වාඩි වෙන්න සූදානම් වෙලා වාඩි වෙන්න නේ වැඩ කර කර උය උය පොල් ගගා බෝංචි කඩ කඩ අරකම එක කර කර මුරලි Zoom එක දාගෙන හන්ද නැතුව වැඩ ඔක්කොම ඉවර කළා නැත්නම් 8න් පස්සේ ඉතුරු ටික කරන් ලෑස්ති කරලා මුරලි සෙන්ටර් එකේ මුරලි පන්තියට සම්බන්ධ වෙන විදිහට පිළිවෙලට ඇඳගෙන කරගෙන මේ බාබා ඉස්සරහනේ අපි යන්නේ නේ වීඩියෝ ඔන් කරගෙනත් සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි නේද? ඒකට සිස්ටම් ඉරලා ඒගොල්ලන්ට උනාට ඉතින් ආසයිනේ. අනිත් එක ඕගොල්ලන්ට සිංහල ට්‍රාන්ස්ලේෂන් ගන්න ඕන අයට ට්‍රාන්ස්ලේෂන් අර පුරුදු විදිහටම ලැන්ග්වේජ් ඉන්ටර්ප්‍රිටර් ක්ලික් කරලා සිංහල භාෂාව තෝරලා සිංහලෙන් අහන්න පුළුවන්.
එතකොට හෙට උදේ ඒක තියෙනවා. ඊට පස්සේ 10ට විතර දිඩි නිර්මලාගේ ක්ලාස් එකක් තියෙනවා. ඒක YouTube එකේ, ඒකත් Lotus එකේ දාලා තියෙනවා. මොකද හවස World Meditation නාව. හවස 6 ඉඳන් 7:30 ලෝක භාවනා පැය. නේ? එතකොට හෙට දවසම අපිට බාබත් එක්ක ඉන්න අන්න හොඳ අවස්ථාවක් ගන්නාවක්ම ලැබිලා තියෙනවා. අද රෑ ඉඳන්ම දැන් ඉඳන් මේකට සූදානම් වෙලා මේට දවසේ මේ සංගම යුගයේ විශේෂ දවසක් විදිහට මේකේ උපරිම ප්‍රයෝජනය ලබා ගනිමු. ඒ වගේම යෝගා වේලාවල් වලදී good wishes දෙන්න ඔයගලන්ට ආරංචි වෙන්න ඇති බ්‍රදර් කීර්තිගේ ගෙදර මළගයක් වෙලා තියෙන අම්මා අන්තරා වෙලා ගාල්ලේ ඒගොල්ලෝ ගිහිල්ලා මං හිතන්නේ අද තමයි අවසන් කටයුතු කරනවා කියලා ඊයේ කිව්වේ කරලා ඇති මං හිතන්නේ කොහොමද ඒ සෝල් එකට නේ අම්මා ඒ ජීවාත්මයට ඒ වගේම බ්‍රදර් කීර්ති ඇතුළේ පවුලේ අයට හැම කෙනෙක්ටම good wishes දෙන්න මේ යන ගමන සාර්ථකව යන්න කියලා නේ හැමෝම සත්‍යයට සමීප වෙන්න කියන පණිවිඩයනේ අපි දෙන්නේ නේද සත්‍යයට ධර්මයට සමීප වීමේ ශක්තිය හැමෝටම අපි අපේ සිතුවිලි වලින් දානය කරමු හොඳයි එහෙනම් ඕම් ශාන්ති අපි ටිකක් වෙලා බබත් එක්ක ඉඳලා අද සැසිය අවසන් කරමු Thank you.
देने के काबिल दाता विधाता को क्या दे सकेंगे। जनरल क्लास के ओम शांति।